හසන්ත මහත්තයා, මට කිව්වහම දුරකථනෙන් මේ පණිවිඩේ එනකොට දව වෙලාවක මගේ මිත්‍රෙක් ඇහුවා, කොහෙද යන්නේ හදිස්සි? මම ගිහ මේ දොරමඩලා වැඩසටහන. අද මොකද්ද මාතෘකාව? උන්කෝ මේ ළමා කියනකොටම එයාගේ ළමා අපචාර ගැනද කියලා. ඒ කියන්නේ ඒ තරමට සමාජගත වෙලා ඉවරයි ඒ පැත්ත. මේ සමාජයේ නරකම පැත්ත තමයි සමාජගත වෙලා තියෙන්නේ. නමුත් මම කියන්නේ නැහැ එහෙම නෙමෙයි, අපි ළමයින් ගැන කතා කරනවා කියලා. ඉතින් හෙට අනිද්දා දවසක එනවා ලෝක ළමා දිනේ. එහා පරයයව බැඳෙනවා වැඩිහිටියන් වෙනු වෙනු දිනේ නේද? ඉතින් මට හිතුණා බොහෝ වෙලාවට ළමා දිනේදී වැඩිහිටියන්ට කතා කළොත් හොඳයි කියලා. දැන් මේ විද්වත් මණ්ඩලයේ මේ තෙදෙනාගෙම ඉදිරිපත් වුණු අදහස ඉදිරියට ගෙන යමින් මම එහාට දිගුවක් ඇති කරන්නම්. ඒ තමයි මම මගේ පුංචි අධ්‍යයනයන් තුළ අඳුරගත්තු හොඳම ළමයින්ට උගන්වන ක්‍රමයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති දැන් මොන්ඩිසෝරි කියලා භාවිතා කරන්න. මං කියන්නේ මේ රුසියාව ගැනයි. රුසියාවේ මොස්කව නුවර පවතිනවා මේ චිල්ඩ්‍රන්ස් පැලස් ළමයින් සඳහා. මේ අකර ගානක් විශාල පෙර පාසල. මේ පාසලේ ගුරුවරු ගැනයි මම හසන්ත මහත්තයා කියන්නේ. මේ පාසලේ ගුරුවරු අපි වගේ අය. එක්කෝ විශ්‍රාමික ගුරුවරු. අපි තාම එතනට ඇවිල්ලා නැහැතුව ඇති නම් හිතන්නේ. මේ එක්කෝ විශ්වවිද්‍යාලයකින් මහාචාර්යවරේ ආචාර්යවරේ එතුමා විශ්‍රාමගත් පසු වරියක් වන්නට පුළුවන්, ගුරුතුමියක් වන්නට පුළුවන්. ඒ අය ආච්චිලා සීයලන්නේ දැන්. ඒ අයව ගන්න පෙළකලට සංගීතය පිළිබඳ, පියානාව වාදනය කිරීම පිළිබඳ මහා දැනුමක් ඇති ලොකු වැඩිහිටියෝ. මේ අය තමයි අරගෙන තියෙන්නේ මේ පුංචි ලදරු පාසලේ ගුරුවරු හැටියට. දැන් මම පොඩ්ඩක් ප්‍රායෝගිකව අපේ රටේ ලදරු පාසල් ගැන පොඩි ඉඟියක් දෙන්න. මම කියන්නේ බහුතරයක් දකින්නට තියෙන. මෑතකදී පොඩි වැඩපිළිවෙලක් සලසල් දිනවා. ඔබතුමීලත් ඒකට ප්‍රධාන වෙලා තිනවා. මම ස්තුතිවන්ත වෙන එවැනි ප්‍රවර්ධනය වෙන අවස්ථාවක් ඒ කෙරේ යොමු වීම ගැන. මොකද මේ ළමා මුල් ළමාවිය ගුරුවරියන්ට ගුරුවරුන්ට ගුරුවරු අඩුයි, ගුරුවරිය තමයි වැඩි. එයට පුහුණුවක් ලබා දෙන සහ ප්‍රමිතිගත කරන අවස්ථාවක්. මමත් මගේ ජීවිතය තුළ කීප වතාවක් ඔවැනි දේශනවලට ගිහින් තිනවා එයට. දැන් වර්තමානයේ මෙහි තියෙන தත්ත්වේ තිබුණු தත්ත්වේ මොකද්ද? දැන් මගේ දුව නැත්තම් පුතා වැඩිහිටි කල්පනා කරනවා දැන් තුන් පාරක්ම අපොස උසස් පෙළ විභාගේ ගත්තා අසමත්. තාත්තා කතා කල්පනා කරනවා දුවට යන කලදසා මොකද්ද? හරියන්නේ මේ අර ඉස්සර ගැරේජ් එකේ බඩු ටික ඇදපන් කියලා ඔන්න සුද්ධ කරනවා පර්චස් 10 තුලේ ඒක ඇල්ලේ. සුද්ධ කළ ඉවරලා පාට පාට තීන්ත ටිකක් ගාලා බිත්තුවල පැන්ඩා ඔය ලස්සන රූපරු මිකි මවුස් ඒ වගේ ඇඳලා නිල් පාටිනි රෝස පාටුනි පුටු මේස ටිකක් හදන ළඟම වඩු බාස් කෙනෙකුට කියලා ඉතාම අඩු මුදලකට රබර් ලීයෙන් හරි හදන හදලා ඉවල ඉතින් මොන්ටිසෝරි ගුරුවරියක් වෙනවා දුව. දුවට කියන මේ උඹ දැන් උගන්නන්න පටන් ගන්න ඉඳුවේ කියලා. එතකොට මේ ළමයා අවුරුදු 17 ඒ ළමයාත් ළමා වයසේ එක්කෝ සාමාන්‍ය 18න් එහා 20 25 තමයි. එතකොට මේ අය ජීවිතයේ තමාට ජය ගන්න බැරි වෙච්ච දේවල් සමග බොහෝ විට වෛර කරමින් ඉන්නවා වෙන්නට පුළුවන්. හැමෝම නෙවෙයි. නෙමෙයි. ඉහළ මට්ටමේ සුසුකම් සහිත උදවියත් ඒ ලදරු පාසල් කරනවා. ඉන්න මං ඒක හරි බොහොම හොඳයි. ඔබ වරිවර මතක් කරන එක ගැන හැමෝම නෙමෙයි. හැමෝම නෙමෙයි. හැමෝම නෙමෙයි.
වරක හිතනවා බොහොමයක්ද කියලත් එහෙමත් වෙනවා. ඉතින් වෙලාවේ ඉන්නේ අර ළමයා පුංචි ළමයි ටික මරාගෙන කන්න හදන ඔන්න කෙටි කතාවෙන් කිව්වොත් මේ ඇයට ගහනවා බනිනවා. ඒ ළමයට අර මොන්ඩිසෝරිල එන ළමයට අම්මලාට හරි මේ අසාසිතට වැඩිහිටියන් දෙමාපියන් කරුණා කරලා තමන්ගේ දරුවා ගැන සිතන්න, මේ විද්වත් මණ්ඩලයේ කියපු දේ ගැන හිතන්න, කරුණා කරලා බලන්න. මට මේ එක්තරා පැත්තක පෙර පාසල් ගුරුතුමියක් කියනවා මේ මම මේව කරානේ දැන් වායු සමනය කළා මුළු ගොඩනැගිල්ල. මං අහුව මොකද කියලා. අම්මලා කියනවලු වායු සමනය කළේ නැති මොන්ඩිසෝරියකට මගේ ළමයව දාන්නේ නැහැ කියලා. එතකොට ඒ අය බලාගෙන ඉන්නේ මේ ඒ ටික ආකෘතික පැත්ත. එතකොට ගුණාත්මක උගන්වීම ගැන හිතන්නේ නැහැ කියන සිතුවිල්ල ළමයාගේ නිර්මාණ ශක්තියට ඉඩ දෙන්නේ නැහැ කියන එක. අපි මෙහෙම හිතමු හසන්ත මහත්තය. මේක සරලම තැනට මම යන්න. කරුණාකරලා වැඩි හිටියෝ ඉන්නොනම් බලන්න පෙළ අයගේ ඒ ගම්පලාත්වල එහෙම ඉස්සරහා තියෙනවා පොඩි ෂෝකේස් එකක් වගේ වීදුරුවක් දාලා එහෙම. පුංචි ළමයින්ම ඥාතීන් බලන්න ආවහම පොඩි ළමයින්ට තෑගි කියනවනේ සෙල්ලංකාරිකක්. ඒ පොඩි බෝනික්ෙක් එහෙම ගේනවනේ. ගෙනල්ලා මාමා මෙන්න පුතාට ගෙනව මං තෑග්ගක් කියලා තියලා යනවා. අම්මත් ඔක බලන් ඉන්නවා බොහොම ස්තුති කියලා. තේ එකක් දුන්නා, කැවිලි පෙවිලි දුන්නා, සංග්‍රහ කළා, පිටත් වෙලා ඇරිය. ඇරපු ගමන් පොඩි පැටිය බලාගෙන ඉන්නේ ඕක අල්ලන්න. ගිය ගම අත ගන්න තමසෙවා කඩනෝ කිව්වා. දැම්මා අරකි දාලා වහලා දරුවට අවුරුදු 20ක් විතර වෙනකොට මේ උඹට පොඩි කාලේ ගෙදාපු සෙල්ලම් බොඩු කියලා දෙන. ඇත්තම කියන මං කියන්නේ මේ මේක පොදුවේ දකින්න තියෙන දේ. ඒත් තියෙන බොහොමයක් ඔක්කොම නෙවෙයි බොහොමයක් නේද? සමහර ඕ සමහරක් ද සමහරක්ද මන්දා මට තේරෙන්නේ මේ දේ. නමුත් මේක ධන රිද වශයෙන් ඔළුවට ගන්න මේ නරඹන නැත්තම් අපේ වැඩසටහන නරඹන්නේ බුද්ධිමත් අය මේ රාත්‍රියේ නරඹන හැමදේම මේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නම් අනිකාට සංවේදනය කරන්න මේ කියා යන කරුණු. එතකොට වෙන්නේ අර පැත්තේ ළමා මේ චිල්ඩ්‍රන්ස් පැලස් කියන පැත්ත වෙන්නේ අක්කර ගානක් විශාලයි. මැදි යන පුංචි කෝච්චියක් තියෙනවා නේද? මැදි යන පුංචි වාහනයක් දෙකක් තියෙනවා. දරුවෝ ගේට්ටුවෙන් ඇතුල් කළාන් පස්සේ අම්මා ඉවත් වෙලා ඒන් පස්සේ මේ දරුවන්ව බාර අරගන්න අයි නොයයි ඔක්කොම වැඩි හිටියෝ. දරුවන්ට හරි ආදරේ. මේ දරුවාට කියනවා කොහෙටද යන්නේ පුතේ? ලස්සන කුරුල් මේ ස්වභාවිකත්වයේ උඩ ඉන්නේ. මුළු ඔක්කොම මේ ගස්වැල් අතරේ පුංචි ගිලෙන්නේ නැති ගංගා හදලා තියෙන පොඩි අයට හරියන. දැන් මේ දේවල් එක ජීවත් වෙන ළමයා අද නවතින්න පුළුවන්. එයාට ආස හිතෙනවා සංගීත සද්දයක් ඇහෙනවා එතන. නැවතුනාම පියානාව වාදනය කරමින් ගුරුතුමා අහන පුතා කැමතිද පියානාව වාදනය කරන්න? එයා ඉතින් චුට්ට චුට්ට ඔහොම තත් පිරිමි ඇදලා ඈ ওই විදිහට එයා ඒකෙන් නැවතිලා වෙලකලට වයලීනෙට යන්න වෙන ඔබ පුළුවන්. නමුත් මේ දරුවා හෙට එන්නේ නැහැ වෙන්න පුළුවන් හොද්දද? ආයෙත් මේ දරුවට කැරකිලා එන්න තිනෝ. ඊළඟට තිනෝ තව මේ ගණිතයේ පොඩි පොඩි උපකරණ වලින් ගණන් හදන තැන් මෙන්න මේ වගේ මේ විශාල ඉඩකඩකුත් ඕන. දරුවන් ගැන හිතන මතන වැඩි හිටියෝ ඉන්න පළාත්වල මේ දේ රටවල් මේ දේ නම් වෙනවා. නමුත් අපි හිතනවා පෙර පාසල් ගුරුවරුන්ට පවා දැන් අලුතෙන් දෙන පුහුණුවීම වැදගත් කියලා. මේ තව විධිමත් විය යුතුයි කියලා මම කියන්නේ. ළමයින් මරන්න එපා, ගස් කපන්න එපා. දළු දාගෙන එනකොට මද්‍රාස විශ්වවිද්‍යාලයට මං ගිය වෙලාවේ එහිදී හමු වෙනවා දර්ශනය පිළිබඳ මහාචාර්ය ගෝපාල ක්‍රිෂ්ණන් මැතිතුමා. එතුමාත් එක්ක කතා කර කර ඉඳද්දී මම කිව්වා මේ ශිෂ්‍යත්වය තියෙනවා කියලා අපේ රටේ. එතකොට උළු ඇත තියාගත්ත එතුමා. උඹලේ රටේ විතරයි නේද ඔක තියෙන්නේ කියලා. ඇත්තමයි.
මයින් ඇහුවා බීජය පැල කළ කොළ දෙකක් එනකොට ඇයි ඇහන එකක් කඩන්නේ. ඉතින් මේ මෙන්න මේ වගේ තත්ත්වෙනුත් තියෙනවා. හැබැයි දෙමාපියන්ගේ උත්තර වෙන්න පුළුවන් මෙහෙම අසද්ද මහත්ය කාලේ වැඩිද මන්ද නේ මේ මෙහෙම වෙන්න පුළුවන්. ඔය කිව්වට ළමයාව මේ ලොකු ස්කෝල් එකට දාගන්නනේ අපි මේ උත්සාහ කරන්න කියන එක හැබැයි ළමයාගේ ප්‍රශ්නයක් නන්නේ මේ.